එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත කලාවේ හමුවන තවත් විප්‍රයෝගයේ දනවන මිහිරි ගීතයක් මේ. ඇලොයි ගුණවර්ධන මේ ගීතය රචනා කළේ පීලේ සෝම්පාල සංගීතවත් කළා. ගීතය මුල් ගායනයට නැති අලංකාරයක් අපි කැසට් පටය තුළ මැවුණා වූ ගීතය තුළ ඇහුවා. ඒ ඇන්ජලින්ගේ හඬ ගියේ අනුවාදනයට යොදා ගැනීම තුළ. එහෙමනම් ඒ සිද්ධාන්තය ගෙනෙමු. ප්‍රදීපා ජීවන්ති එන්න ආලාප කොටස අපිට දෙන්න. ගීතේ ගයන්න මං එන්නද කියනවා රුවන් ප්‍රදීප්නේ. රුවන් ප්‍රදීප්ට රුවන් පහුගිය සතියේ හිරුෂ්ටා ගමන් මගේදී නැවතීම ලකුණ තියලා ආපු අපේ කලාපයේ ගායන ශිල්පියා වට තුනකින් ඉදිරියට ඇවිල්ලා 48 දින අතරට යන්න බැරි වුණා ඒ මොහොතේ. ඔහු ඇවිල්ලිනවාද අපිත් එක්ක ගිග යන්න. රුවන් ප්‍රදීප් සමගින් ප්‍රදීපා ජීවන්තිමේ. ඔබටයි මගේ යාලේ කියමින් සිටි.
1974 තිරගත වුණු කස්තුරි සුවඳ චිත්‍රපටයේ ගීතයක් මේ. ස්වතන්ත්‍ර තනුවම සරත් දසනායක, ගීපද රචනය සෝමපාල ලීලානන්ද, එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ගීතයක් මේ. ගීතේ ගයන්නට මං එන්න කියනවා රංජිත් ධර්මතිලක සහ අනෝමා තැන්නේ කුඹුර කියන ශිල්පි ශිල්පිනින් දෙපළට. පාට පොදක් ඉලකලා කලල් කලාවේ කැලුම් වලලු නැතිනි අතුරලා මුතුසිනා සලසලා නැලවි නැලවියේ නිවන් මාද නිලවරලියේ පොදක් ඉලකලා කලල් කලාවේ කැලුම් වලලු නැතිනි අතුරලා සුවඳ සිතක සීන සතපන්නේ මල්නුවරේ පෙම් සුවඳේ ඒත ඉරට හිනාවේ රේට මොනරු නටාවේ ඒත ඉරට හිනාවේ රේට මොනරු නටාවේ ආල වඩන ගීත සුරල් ආල හැඟුම් දවසලා යෝන්
ආචාර් ජෝතිපාල තිසත්වන ගුණානුස්මරණ ආදර මදුර අතීතයේ නොමියෙන ගී ප්‍රසංගය. සරල ගීතයක් ගැයුවා ජෝති 1972 ඒ ප්‍රේම කීර්තිද අල්විස් කියන ගීපද රචකයා ජෝතිපාල වෙනුවෙන් රචනා කළ මුල්ම ගීතය. අපි ඒ ගීතයයි දැන් මේ අහන්නට සූදානම් වන්නේ. කරුණාරත්න අබේසේකර ජෝතිට ලිව් අස්සේම චිත්‍රපට ගීතවලදී ප්‍රේම කීර්ති විශේෂ හැකියාවක් පෙන්වනවා ගීපද රචනයේදී. ප්‍රේම කීර්ති දල්විස් ජෝතිපාලයන් වෙනුවෙන් ලිව්ව මුල්ම ගීතේ ගයන්න අපි එන්න කියනවා ගල ගෙදර ඉඳලා අද අපිත් එක්ක එකතු වෙන අපි ගායන ශිල්පියාට සමන් කුලරත්න එන්න. ප්‍රේම කීර්ති දල්විස් මේ ගීතය රචනා කළා. සරත් දසනායක සත්සර මෙව්වා. එච්.ආර්. ජෝතිපාල ගුවන්විදුලි වෙනුවෙන් ගෙවූ ගීතයක්. සලාදනෙත් පියවිලි නෑවිලා ඔබේ ඇයි මිහිදියේ සනිවීකිව මෙන කල්පනා ලොවේ පඳුලැල් සලාදනෙත් පියවිලි නෑවිලා ඔබේ පොනිසිරිසසගේ හඬ තියෙනවා එතන. අපි ගීත චුට්ටක් කියමු. ඒ කොටත්
ගම්ම ගෝඩක් ගම්යා කරලා පාලම සාදා බලා සිටින්නේ ඔබමා වෙත පිය නගන තුරා ඔබමා වෙත පිය නගන තුරා බොහොම සුදි බොහොම සුදි පොන්සිරිගේ හඬ තියෙන එතන සැලලිහිනියෝ සංගීත කණ්ඩායමේ අපි සැක්සිෆෝන් වාද ශිල්පිනිය ඉන්නවා අපිත් එක්ක ගී අනුවාදන ඉදිරිපත් කරන්නට සැක්සිෆෝන් වාදනය ඉදිරිපත් කරන ඇය ඉනෝකා ප්‍රියන්ති අජන්ත රණසිංහයන් මගෙත් එක කියලා තියෙනවා මේ ගීතය ලියන්න අවුරුදු දෙකක විතර කාලයක් ගත කරා කියලා. හැබැයි ජ්‍යෝතිපාලනෙන් එක කැසට් පිටිට ගීත 12ම ලියන්නත් එක දවස ලියලා තියෙනවා. ඔහු මේ ගීතය සංයමයෙන් ලියන්න අවුරුදු දෙකක් ගත කළා කියලා. ආචාර්ය අජන්ත රණසිංහයන් ලිව ගීතය සරත් දල්විස් සංගීතවත් කළා. භාරත ගීත තනුවක් ඔස්සේ මේ ගීතය ගැව්වේ එච්.ආර්. ජ්‍යෝතිපාලයන් 80 දශකයේ මැද භාගයේදී. එමනම් ඒ ගීතය අද ගයන්නේ නිලුක්ෂ ජයරත්න නිලුක්ෂ මහත්මයාගේ ආයතනයේ තමයි ළඟදීම අපි මේ කඳුරටින් පායන තරු ඊළඟ පියවර
තියන්න සූදානම් වෙලා ඉන්නේ මෙතුමගේ හෝටල් පරිශ්‍රය තුල. ඒ කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. මොකද අපි එදා අවුරුදු කලාල සාදියත් එතුමගේ එලිමහන් භූමියේදී තමා පැවැත්වුවේ. මේ අපේ ගායන ශිල්පියා නිලුක්ෂ ජයරත්න. ජෝතිපාල අනුස්මරණය ආදර මතුරතීතය. ජෝතිපාල තමන්ගේ හිතවතුකගේ නිවසට ආවා කියා ඒ යන අතරතුර එහි හිටිය සුරතල් දියණියක් ඔහුත් එක්ක බොහොම කෙලිදෙලෙන් ගත කළා. හදිසියේ අසනීප වෙලා ඇය මෙලව හැර ගියාට පස්සේ ඒ දැනුණු වේදනාව ඔස්සේ තමන්ගේ යාළුවා එක්ක තිබුණු සම්බන්ධතාවය කොහොමද කියලා කියන්න ජෝති ධර්මරත්න පෙරේරාට කියනවා ගීතයක් ලියලා දෙන්න කියලා. ගීතය සති දෙකක් තුස්සේ ඉල්ලනවා, ලියලා දෙන්න බැරි වෙනවා. පස්සේ ජෝති නැවත ගිහිල්ලා ටිකක් හඬ උස් කරලා කතා කරලා ගීතය ලියලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ධර්මරත්න පෙරේරා භාරත ගීත තනුවක් ඔස්සේ ජෝති ගායනා කළ සුහද පැතුමේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක තනුවටම ගීතයක් ලියනවා. ඒ ගීතයයි අපි මේ අහන්නට යන්නේ. අර සුරතල් දියණියගේ වියෝව දැනෙන පියෙකුගේ සිතුවිලි සමුදාය ලිව්වේ ධර්මරත්න පෙරේරා. ගීතය එච්.ආර්. ජෝතිපාල කැසට් පටයක් වෙනුවෙන් ගායනා කළා. අපි ඒ ගීතය ගයන්න එන්න කියනවා අද
මහනුවර සංගීත ඇකඩමි දෙකක්ම පවත්වාගෙන යන ගමන් බොහෝ දූදරුවන්ට සංගීතය පිළිබඳව නැනනෙත පාදන අපේ ගායන ශිල්පිනිය සංගීත විශාරද දර්ශනී කරුණාරත්නට එන්න කියනවා මේ ගීතය ඔබ හමුවේ ගයන. සෞන්දර්ය නිකේතනය තුළ ගායනය වාදනය ප්‍රගුණ කරමින් මේ වෙන විට ගුරු වෘත්තියේ නිරත වන ඔහුට අපිත් එක්ක ගී ගයන්න එන්න කියලා
චාරංග සෙනවිරත්න එන්න. චාරංග ගයන සූදානම් වෙලා ඉන්නේ දුලිකා චිත්‍රපටය සඳහා ඇතුළත් වුණු ගීතයක්. මේක ඉතින් ලිව්වේ ධර්මසිරි ගමගේ ස්වතන්ත්‍ර තරුණයවම ප්‍රේමසිරි කේමදාස. එචාර් ජෝතිපාලයන් ගායනා කළ මිහිරි ගීතයක් මේ. චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය බිටක ලතා වල්පුරත් ගායනා කරනවා එකල ගීතයක් ලෙස. මේ ජෝති ගයු ගීතය ආදර මල් භවනේ ගයන අපේ ගායන ශිල්පියා චාරංග සෙනවිරත්න. දසනායක තනු හැදු එච්.ආර්. ජෝතිපාල ගැයු සංගීතා චිත්‍රපටයේ ගීතයක අනුවාදනය හම බටනලාව ඇසුරු කොටගෙන මේ වාදනය ගෙනෙන්න මං එන කියනවා ධනුෂ්ක කුලසේකරට. යාළුවෝ සංගීත කණ්ඩායමේ සැක්සෆෝන් වාදනය වගේම බටනලාව හසුරුවන ඔහු මේ ධනුෂ්ක කුලසේකර. Thank you.
ආචාර්ය සුජාත අත්තනායක මහත්මිය සමගින් එච්.ආර්. ජෝතිපාල ගායනා කළ ගීතයක් මේ. ගීතේ ගයන්න මං එන්න කියන්නේ නලින්ද මලුද්දනියට සහ නිරෝෂණා පලිපානට. අද සල්ගසේ එතිනා වැලමිසේ ලියනා අද සල්ගසේ එතිනා වැලමිසේ දර්ශන අපේ ගායන ශිල්පියාට එන්න කියනවා බණ්ඩාරකේ විජේතුංග රචනා කළ එච්.ආර්. ජෝතිපාල ගායනා කළ භාරත ගීත තනුවක් ඔස්සේ 70 දශකයේ නිර්මාණය වුණා වූ ගීතයක් අහන්න. මේ අපේ ගායන ශිල්පියා ෂෙහාන් දර්ශන. ෂෙහාන්
මහතන මැති වන්න බොඹරා ලොන්නේ කන්නට ඔබේ ආදරේ කියයි මිසේ මහතන මැති වන්න බොඹරා ලොන්නේ කන්නට ඔබේ ආදරේ කියයි මිසේ මල්ලට පමණි ආදරේ රස මියුරු මේ සඳාවේ ආදරේ කියයි මෙසේ මහත නැමැති වන්න බඹරා ලන්වි කන්නට ඔබේ ආදරේ කියයි මෙසේ ගෙන්න පළමුුවෙන් ජීවන රස මිහිර විඳගමූ එතත් නොමැති අප ලොවේ අද පමණයි හමුුණේ ඉතින් කිමත තවලට වෙන්නේ රස මියුරු මේ සැන්දාවේ ආදරේ කියයි මෙසේ මහත නැමැති වන්න බොඹරා ලන්වි කන්නට ඔබේ ආදරේ කියයි මෙසේ මහත නැමැති වන්න බොඹරා ලන්වි කන්නට ඔබේ ආදරේ කියයි මෙසේ දර්ශන ගීතවත් තුනේ මහද නැමැති වන බඹරා හැමෝම දන්න ගීත. ඒ වගේම තමයි ජ්‍යෝතික ගීත කලාව විමසනකොට මේ ගීතයත් ඔබ බොහෝ ඇලුම් කරන ගීතයක්. කලක් තිස්සේ සිතක් පතුලේ. තුෂාරා චිත්‍රපටියට විටක මේ ගීතය ඒකල ගීතයක් ලෙස ජ්‍යෝතිපාල ගායනා කරනවා. පස්සේ විරහ ගීතයක් ලෙස එච්.ආර්. ජ්‍යෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගයනවා. ඒ විරහ ගීතය අපි අහන්න එන්න කියනවා ප්‍රියංගිකා වීරකෝන් අපේ ගායන ශිල්පිනියට. ඒකල ගීතයක් ලෙස අපි ගීතේ අහමු. ගීතේ ලිව්වේ ශ්‍රීනිහල් ජයසිංහ, සංගීතය පී.එල්.ඒ. සෝමපාල, භාරත ගීත තනුවක් ඔස්සේ 1973 අවුරුද්දේ තිරගත වුණු තුෂාරා චිත්‍රපටය සඳහා ඇතුළත් වුණු ගීතයක් මේ. අපේ ගායන ශිල්පිනිය ප්‍රියංගිකා වීරකෝන්.
මුලින්ම සරසවිය සම්මානය හමුවන්නේ මේ ජීවනයේ මුළු සංසාරයේ ගීතයට 1972 ඉතිරගත වුණු ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයේ වෙනුවෙන්. ඉන් අනතුරුව ඔහු සරසවිය සම්මානය හිමි කරගන්නේ මිහිඳුම් සීල චිත්‍රපටයේ වෙනුවෙන් ගායනා කළ මෙන්න මේ ගීතයේ වෙනුවෙන්. ඊට පස්සේ ඔබට දිවුරා කියනම් චිත්‍රපට වෙනුවෙන් පාළු සුසානේ ප්‍රේම පුරාණයේ ගීතයට ජ්‍යෝති සම්මාන හිමි කර ගන්නවා. සරසවිය සම්මාන තෙවරක් හිමි කරගන්නේ එන්න ඒ ගීත වෙනුවෙන්. අපි ඒ දැම්ම යන්නේ සරා සඳේ සිනාසේලේ කියන ගීතේ ඔබට ගෙනෙන්න. 1982 අවුරුද්දේ තිරගත වුණු මෙහෙදුම් සිහින චිත්‍රපටය වෙනුවෙන් ගීතේ රචනා කළේ කුලරත්න ආර්යවංශ. සංගීතවත් කළේ සරත් දසනායක. එදා එච්.ආර්. ජ්‍යෝතිපාල ස්වතන්ත්‍ර තනු ඔස්සේ ගැයුවා වූ ගීතය. ගයන්න මං කැඳවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු හැටියට කටයුතු කරන අපේ සංසදයේ ඉන්න අපේ සරල ගී ශිල්පී මහේෂ් සේනාධීර පතිරාජ.
වී ඇත පෙහිමයාය කොහේ පාවෙලා සගවී ඇත පෙහිමයාය කොහේ පාවෙලා මිලාන වී ගියාද ඒ සිනාවාසනා සනාසනේ සිනාසනේ ගිනිහි වැටිලා වලාතලු ඔබේ දැසේ සුනහා මෙහිලා පනිහේ අගුරේ සුසුමේ වෙලිලා දැන් යුග ගීතයක් සඳහා ඊට කඩ ලබා ගන්න මං එන්න කියනවා අපේ ගායන ශිල්පියා සුනන්ද කවිරාජ්ට. සුනන්ද එක්ක යුග ගීතය ගයන්න කැඳවන ගායන ශිල්පිනිය ධාරා ගෞතමී දෙදෙනා එක්ක මේ ගයන්නේ 1973 අවුරුද්දේ තිරගත වුණු සදහටම ඔබ මගේ චිත්‍රපටය සඳහා ඇතුළත් වුණු ගීතය. කරුණාරත්න අබේසේකර ගීතය රචනා කළේ සරත් දසනායක ස්වතන්ත්‍ර තනුමැවුම. දසනායකගේ තනු ඔස්සේ ඔහු වඩාත් ප්‍රිය කරන තනුවයි මේ අමර වෙම්ලතාවේ. මේ ගයන්නට පැමිණෙන අපේ ගායන ශිල්පි ශිල්පිනීන් දෙපළ සුනන්ද කවිරාජ් සමගින් ධාරා ගෞතමී. Happy
මල් විල්තලේ දියට බර නැත දෝත්දී ඉලි කමි ඔබගේ ජීවිතේ ආදරේ නී බඳුන් පිළේ